අප අද ඇතරම ඇවිල්ල ඉන්නේ බෙල්ලන්න රජමාගේ අරස්ථානයට අපේ ආදරණය සහෘද කලාකාරය අපේ ආදරණය මිත්‍රය මතන් ශ්‍රී ලංකාව ජනප්‍රියම ගායකයල සින් හැමදාමත් විරුදාවලිය ලැබූ චාමර වීරසිංහ කලාකරුවාට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරලා පහුගිය සතියකට විතර කලින් චාමර අදිසි අසනීප වුණා. ඔබට ඇතිවෙච්ච සෂන අපහසුතාවයක් නිසා වෙන්න ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කරා. ඉතින් දැනටත් ඔහු දැරිසත්කාර එකකේ කෘතිම ශ්වසන ආධාර පද්ධතියක් මගින් මේ වෙද්දී ඔහු ප්‍රතිකාර ලබනවා. නමුත් මං හිතනවා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඔහු ඉතා හොඳින් රැකබලාගෙන ඔහුට සුවය ප්‍රාර්ථනා කරමින් අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය වෙද්දී ඔහුගේ සමීපතම මිත්‍රයන් සහ කලාකරුවන් රසිකයන් සහ පවුලේ සියලු දෙනා එකතු වෙලා අද දවසේදී විශේෂ බෝධි පූජා පින්කමක් සූදානම් කළා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී. ඉතින් මේ හැම දෙයකින්ම අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ ආදරණීය කලාකරුවා, අපේ ආදරණීය මිත්‍රය, අපේ යලිත් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබේවා කියලා. මොකද 2024 වර්ෂයේ මම දන්න විදිහට මං විසින්ම සම්බන්ධීකරණය කරපු රටවල් ගණනාවක ප්‍රසංග ගණනාවක් තිබෙනවා. ජපානය, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ කැනඩාව කියන ප්‍රසංග රටවල් දෙකේ ප්‍රසංගත් මියුදු සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඔස්ට්‍රේලියාව මේ මාසයේදී, එතකොට මැද පෙරදිග, ඉතාලිය මේ වගේ ප්‍රසංග ගණනාවකට චාමර සහභාගී වීමට නියමිතයි. රසිකයෝ ගොඩක් බලාගෙන ඉන්නවා. ශ්‍රී ලංකාව වගේම මෙතනින් එළියේ ඉන්න මේ පිටරටවල ඉන්න රසිකයෝ, ඉතින් මං ඉතාමත් ගෞරවයෙන් මේ වෙලාවේදී ඔබ හැමෝගෙම ඉල්ලා සිටින ප්‍රාර්ථනාවක් කරමු. චාමර වීරසිංහ කියන අපේ දයාබර මිත්‍රයා අවුරුදු 20ක් 30ක් අපිව ගීතයෙන් බොහොම අපූර්වට පිනෝබ අපේ ආදරණීය කලාකරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. මේ හැම දෙයකින්ම අපි චාමරට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ඉක්මනින්ම යළිත් අපේ ප්‍රසංග වේදිකාවේ අපි අතට දකින්න ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාව තමයි මේ වෙලාවේ කරන්නේ. ඉතින් අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා මේකට උත්තර එකතු වෙන්න කියලා. හැමෝගෙම මේ අවස්ථාවේ ඉල්ලා සිටින ගමන් ස්තුතියන්ත වෙනවා ඔබ හැම දෙනාට.